මට ගුරුවරයෙක් වශයෙන් සේවය කරන්නත් ලැබුණා. ඒ කියන්නේ කලාකරුවෙක් වශයෙන්ුත් ගුරුවරයෙක් වශයෙන්ුත් සේවය කරන්න ලැබුණා. දෙකින්ම ශේෂ්ත්‍ර දෙකටම මේක දායකත්වය ලැබුණා. ඔව් දැන් මේ හොරණ තක්ෂිලා විද්‍යාලයේදී ඔය රංගන කටයුතු තමන්ම නාට්‍ය ලියාගෙන අධ්‍යක්ෂණය කරගෙන මේක එනම් මේ ටිකක් උනත් තියෙන්න බෑ දෙන්නේ මේ විදිහට මේ තමන්ම මේ විදිහට නාට්‍ය ලියාගෙන යම් දෙයක් කරන්න තමන්ට මේ හිතේ අදහසක් තිබුණා. දැන් පාසල් වේදිකාවෙන් පස්සේ කොහොමද දැන් මෙතනින් එහාට නාට්‍ය කරන්න කියලා හිතන්න ඕනේ? දැන් මම කොහොමද පාසලෙන් මේක නවත්තලා තේරුමුකුත් නැහැනේ, මට ඉදිරි ගමනක් මං හදා ගන්න ඕනේ. ඉතින් පස්සේ ඔබ මොන වගේ දෙයකටද යොමු වුණේ? කොහොමද පාසල් නාට්‍ය පාසලේ උසස් පෙළ හදාරන කොටම මේ වෙන කාලේ වෙනකොටම මට සමස්ත ලංකා මට්ටමේ හොඳම සංගීතය සඳහා කෙටනාට්‍ය උළෙලකදී හොඳම සංගීතය සඳහා සම්මානයක් ලැබෙනවා 76 දී 1976. එතකොට ඒක මේ කරේ මේ සම්මාන ගන්නවත් මොකක්ද නෙමෙයි, ඇඟේ අමාරුවට කළේ ඒක. හැබැයි මම පරේක්ෂණයක් කළා. මොකද්ද පරේක්ෂණය? සම්මත කිසිම සංගීත භාණ්ඩයක් නැතුව අලුතින් හදාගත්ත සංගීත මේ නාද මාලාවල් එක තමයි මම ඒක නිර්මාණය කළේ. අර කොක්සන්ය කියලා නාට්‍යයක්, ඒක මේ අර බකජාතකය ආශ්‍රිතව කරේ. ඒකට ඒ සංගීතයේ මනා ලෙස ගැළපුණා නිසා ඒක ඒ දවස්වල ඔය 70 ගණන්වල තමයි මහා පරිමාණයෙන් කෙටි නාට්‍ය උළෙලවල සංවිධානය වුණා ලංකාව පුරාම. ඔයවලින් ආපු අය තමයි දැන් මේ වෙනකොට වේදිකාවේ ප්‍රවීණත්වයට පත්වලා තියෙන ඔය ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙර, ඔය අජිත් මෙන්ඩිස් වගේ අය, කුසුම් රේණු, දීපානිසිල්ල, ඔය සියලුම අය, ධර්මරත්න සහෝදරයෝගේ මිල්රෝයි ධර්මරත්න මහත්මය මන් දන්නවා ඒ කාලේ ඔහුත් එනවා සංගීතය සපයන්න නාට්‍යවල, ඔහුත් මේ නාට්‍ය කරනවා. ඔය දැවන්තියෝ ටික දැන්ට ඉන්න වේදිකාවේ ඉන්න දැවන්තියෝ ටික ආවේ ඔය කෙටි නාට්‍යවල. එයින් එකකින් තමයි 76 මට කොක්සන්නේ 76 77 දෙකටම මම ඒ පරීක්ෂණය කළා. නමුත් ඊට පස්සේ මට සම්මත සංගීත භාණ්ඩවලට යන්න සිද්ධ වෙන කොහොමද මගේ සංගීතය වෙනස්. අනිවාර්යයෙන්ම 02-94-112-516-687 අපේ සජීවී දුරකථන අංකයේ විවෘතයි. ඔබට පුළුවන් කතා බහ කරන්න, ගැටලුවක් තිබෙනවා නම්, ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්නත් පුළුවන්. මේ ආරාධනා කරනවා ඔබට ගෞරවයෙන් මේ දුරකථන අංකයේ විවෘතයි. මේ දැන් පාසල් අවධියේදී වේදිකා නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ දේවලුත් එහෙම කරගෙන යන අතර මේ දැන් ඔය අධ්‍යාපන කටයුතුත් අතහැරියේ නෑ. ඒ දේවලුත් ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. මේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. පොඩ්ඩක් අපි මේ දේවල් කතා කරමු. ඔව් 79 අවුරුදු 1979 මට ගුරුවරයෙක් වශයෙන් ඉන්දිකස්තුඩු කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන්න ලැබෙන අවුරුද්දක්. ඒ අවුරුද්ද තුළ මට හම්බ වෙන්නේ පහේ පන්තියෙන් ඒ අවුරුදු එක අවුරුදු ඉතිහාසයේටම එකම ළමෙක් මම ශිෂ්‍යත්වය පාස් කරනවා. ඔහු දැන් මේ වෙනකොට වෛද්‍යවරේ මට දුරකථනය අමතනවා ගාල්ලේ ඉන්නේ. ඉතින් ඒක මගේ ජීවිතයේ පළවෙනි සතුට. ඒ කාලේ මම විවාහ වෙලත් නැහැ. ඊට පසුව මම ඔය මේ ආවා අවුරුද්දකට පස්සේ අපේ අම්මා විතරයි හිටියේ, තාත්තා මිය ගිහිල්ලා. ඉතින් අම්මවත් බලා ගන්න ඕනේ හින්දා මම එනවා පාන්දරේට, පාන්දරේ බෞද්ධාලෝක විද්‍යාලයට. බෞද්ධාලෝක විද්‍යාලේ මට හොඳ ශිෂ්‍ය පරම්පරාවක් මුණ ගැහෙනවා. ඒ අතරතුර සරත් චන්ද්‍රසිරි, ප්‍රසිද්ධ සංගීත ශිල්පියෙක් වෙනවා, හින්දි ගීත හිම කරන ප්‍රදීප් ශ්‍රීනාත් වගේ කණ්ඩායමක් මට හම්බෙන, ඔවුන්ට මඟ පෙන්වන්න හම්බෙන. මම හිතන්නේ මගේ ජීවිතේ වඩාත්ම ගුරුවරයෙක් වශයෙන් ස්වර්ණමය යුගයේ, වැයකට බෞද්ධාලෝක විද්‍යාලයේ සේවය කරපු යුගය. අවසානයේදී මම සහකාර විදුහල්පති වික්‍රමසිංහ මිස්ත්‍රා වෙනවා. 2014 මම 60 සම්පූර්ණ වෙලා නෙමෙයි, 57 මේ එතකොට දැන් ඉතින් වයස අහුවෙනව නේද? කමන්නේ ඉතින් මොකද 57 ඉස්ත්‍රා වෙන මම සහකාර විදුහල්පතිවරයෙක් වශයෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයේදී ඒ වෙනකොට මම කවුන්සලින් කියන්නේ ශිෂ්‍ය උපදේශන හා මාර්ග උපදේශනය කරනවා. ගොඩාක් ළමුන්ගේ මම කල්පනා කරා දැන් උගන්වන්න ගුරුවරු ඕනතරම් ඉන්නවා ඉස්කෝලවල, ඉගෙන ගන්න ළමයින්ට. ඉගෙන ගන්න නැති උන්ට කවුරු හරි ගුරුවරු ඉන්නේ බෑ. ඉතින් ඉගෙන ගන්න නැති උන්ටත් කවුරු හරි කෙනෙක් දෙන්නේ කින්න ඕනේ. මම හිතන්නේ මම අවසාන කාලේ වෙනකොට අවුරුදු 15ක් 20ක් විතර මම ගත කළේ ඉගෙන ගන්න නැති ළමයින්ගේ ජීවිතය හදන්න.
අපේ ලංකාරම් බැලුවත් අපේ සීයට අපේ මේ මේ දල දේශීය ආදායමෙන් 106ක් අධ්‍යාපන වැය කරනවා කියලා කියන්නේ ඒකෙන් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගන්න විශ්වවිද්‍යාලය දක්වා ඉගෙන ගන්න අය මොකද කරන්නේ අන්තිම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඒගොල්ලෝ පිටරට යනවා සේවය කරලා අර 7 පාස් 8 පාස් ඕ ලෙවල් ෆේල් ඒ ලෙවල් ෆේල් අය පිටරට වලට ගිහිල්ලා හැම කරන් ඉන්න සල්ලි ටික බෙදා ගන්න තමයි මේ අපි හැමෝම දඟලන්නේ ඒගොල්ලන්ටත් කවුරුරි ඉන්න ඉබේ ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ මිනිස්සු හොඳ මිනිස්සු ටිකක් කරගන්න ඒ ඒ ඒ කාර්ය මං හිතන්නේ මං කරයි කියලා ගුරුවරයෙක් වශයෙන් අනිවාර්යෙන්ම මොකද මේ යන පැත්තෙම ගමන් කරන්නේ නැතු යන මාර්ගයේම මටත් ඔය මේ මේ මගේ රස්සාව කරගෙන මං ඉන්නවා එහෙම කියලා හිතන්නේ නැතු ඔබ ඒ කරපු කාර්යයන් පිළිබඳව අතට ඔබට සතුටු වෙන්න පුළුවන් මොකද හැමෝම මේ දේවල් ගැන මේ විදිහට හිතන්නේ නැහැ අනිත් එක ඔබ ඔබට ඊට වඩා විශේෂයෙන් යමක් කරන්න පුළුවන් මොකද ඔබ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඔබට මේ රංගනය සහ මේ කලාව පිළිබඳ හැඟීමක් හිතේ තියෙන නිසා ඔබට මේ දේවල් හරි ලස්සනට කරන්න පුළුවන් කියන කාරණය අපට පැහැදිලි. ඉතින් මේ කතා කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලංග මහත්මයාත් එක්ක තව කතා කරන්න කරුණු කාරණා බොහෝමයක් තිබෙනවා. ඉතින් මේ ඔය ඔක්කොම අතරේ සාමාන්‍යයෙන් හිතට දැනෙන හැමදාම හිතේ අමතක නොවන සිදුවීම් කිහිපයක් ඇති මේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ කොතනින්ද කියන කාරණය. සාමාන්‍යයෙන් යම් පිරිසක් එක්ක කියන්නේ කලාවේ දැන් ඉන්න යම් පිරිසක් එක්ක ප්‍රවීණ පිරිසක් එක්ක ඔබට එකට වැඩ කටයුතු කරන්න ලැබුණේ කොතනින්ද සාමාන්‍යයෙන් ඔය අපි කියනෝනේ රටවටා නාට්‍යයක් කරන් යනවා කියලා අනේ කාරණේ මුලින්ම ඔබ රටවටා යන්න පටන් ගත්තේ කොතනින්ද කියන කාරණේ මම කියුවේ අර යවුන සම්මාන වලින් අබුද්දස්ස කෝලමනේ ඒ 1983 දී අපිට හොඳම නාට්‍ය වශයෙන් සම්මාන 12ක් හැමිනවා මදනේ යවුන සම්මාන උළෙලකදී නිර්දේශ වෙලා හොඳම අධ්‍යක්ෂණයට හොඳම නළුවා නිළිය සංගීතය ඔක්කොම හම්බෙච්ච එහෙම නාට්‍යයක් වැඩිම වාර ගානක් කරපු නාට්‍ය තමයි අපේ නාට්‍ය. ඒ කාලේ හරි තිබුණා මේ නාට්‍යයක් දුහන්න නම් කොළඹට එන්න ඕනේ. නෑ අපි හොරණ ප්‍රදේශයේ මුල් කරගෙන හොරණ නාට්‍ය කණ්ඩායම කියලා තමයි ඒ කාලේ ඉතින් අපිට කිව්වේ. නමුත් අපි ගියා. අපි ලංකාවේ අස්සම් මුල්ලන් නෑරක අපි ගියා. සමහරට වේදිකාවල් නැහැ. නමුත් අපි නාට්‍ය පෙන්නවා හැම අස්සම් මුල්ලන් නැරකම. ඒ 1983 පටන් ගත්තේ ඒ පටන් ගැනීම දිගටම දැන් මේ වෙනකන් මම වේදිකා නාට්‍ය අතෑරියේ නැහැ. මම එහෙම ගරු කරන ශ්‍රේෂ්ඨී ඉන්න හුඟක් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් අතර විජේ නන්සිරි මහත්මයා හිටියා පත්‍රින් වෙනුණා. ඔහු නාට්‍ය අතෑරියේ නැහැ. ටෙලි නාට්‍ය චිත්‍රපට තිබුණත්. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ඔහු නාට්‍ය අතරින්නේ එතුමාගේ බිරිඳ කුසුම් රේණු ඒ වගේම වසන්ත විට්ටච්චි ජයන්ත චන්සිරි මොන ශේස්ත්‍රවල කරණම් ගැහුවත් ඉහළට ගියත් වේදිකාවේ උණ තාමත් තියෙනවා ඒකට මේ වේදිකා නාට්‍ය කියලා කියන්නේ හරිම අමාරුම කලා මාධ්‍ය දැන් මම ඔබගේ මෙහෙම කරණයක් ඇහුව දැන් ඇත්ත වශයෙන්ම කතාව වැඩි පිරිසක් තියෙන කාර්ය බහුලත්වයක් වෙන්න පුළුවන් මේකට රූපවාහිනියට හෝ සිනමාවට යොමු වෙන සිනමාවටත් වඩා රූපවාහිනියෙන් ගෙදර තියෙන රූප පෙට්ටිය දාගෙන ඔය යන දෙයක් නරඹන සංස්කෘතියක් නේද ඇවිල්ලා තියෙන සාමාන්‍ය කාර්ය බහුලත්වයේ සහ පෙන්වන දේවල් ඔහේ බලනවා දැන් මේ අපි හැමෝම කතා කරනවා හැමතැනදීම මේ වේදිකාව තමයි හොඳ වේදිකාවෙන් අපිට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා හිතලා බලලා අපිට ගෙදර ගිහිල්ලා කල්පනා කරන දේවල් ඉතුරු වෙනවා ඇත්තටම මේ කාරණේ කොහොමද සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෙකුට අපි වටහලා දෙන්න ඕනේ මේක මෙතනින් ගත යුත්තක් තිබෙනවා කියන කාරණේ කොච්චර කාර්ය බහුල වුණත් අපි මෙතනට ටිකක් යොමු වෙන්න ඕනේ කියන කාරණේ කොහොමද අපි වටහලා දෙන්න අපේ ගුරුවරයෙක් විදිහට මම හිතන්නේ ඒක හොඳට පැහැදිලි කරලා දෙන්න හැකියාවක් තිබේ ප්‍රේක්ෂකයෝ දැන් වේදිකා නාට්‍ය බලන්න එනවා ඒ රැල්ල ඇති කරේ ඇත්තටම කියනෝ නම් විජිනන් සිටි මහත්මයා කියන රංගවේදියා නිසා ඇතිවෙච්ච රැල්ලක් මෑත කාලේ තිබුණා ඒක ඉතා හොඳ දෙයක් දැන් ඕකටත් බැන්නනේ කට්ටිය මේ දුහන නාට්‍ය කියලා ඒකටත් බයිනවන්නේ මේ අපේ රටේ නාට්‍ය බාදන්නේ මේ දර්ශනයක් දෙකක් පෙන්නලා ගෙදර තියන්නේ නෙවෙයිනේ හැම කෙනෙකුටම පෙන්නන්නේ කොළඹ කට්ටියට විතරක් බලන්නේ නෙවෙයිනේ අර අඟුට පොළ පැලැස්සේ එහෙම නැත්නම් අම්පාරේ දෙහිඅත්ත කණ්ඩියේ අයත් බලන්න එපා මේක ඉතින් වැඩි පිරිසක් නාට්‍ය බලන්න එනවා ඇවිල්ලා ඔවුන් සතුටු වෙන සජීවී මාධ්‍යයක් කියන උන් දකිනවා රූපවාහිනී සහ රූපවාහිනී නාට්‍යවල තියෙන එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් අර පැරණි විදිහට රූපවාහිනී නිෂ්පාදන කෙරෙනව අඩුයි හොඳ පිටපත් නැහැ ඒක අපි හොඳට දැක්කා මේ පරණ වේදිකා පරණ ටෙලි නාට්‍ය ටිකක්
එක්තරා නාලිකාවක විකාශනය වුණා රෑ. ඒ වෙලාවේ පුදුම ලෙසට මිනිස්සු ඒ ටෙලිනාටි ටික බැලුවා. ඒව බලනකොට දැනෙනවා මොන හරි ඒගොල්ලන්ට ජීවිතය කියන්නේ මොකද්ද කියන එක, මේ මෙහෙම චරිත තියෙනවනේ කියලා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියන හොඳ පොතක් කියවුවම, හොඳ නවකතාවක් කියවුවම අවුරුදු 20ක් 30ක් පරිණත වෙනවායි කියලා, ජීවත් වුණා කියලා. මොකද ඒ චරි ඒ නවකතාවේ තියෙනවා චරිත, හම්බ වෙනවා විවිධ චරිත, අත්දැකීම් අත්දැකීම්. ඒක අපි අත්දකින්න ඕනේ නැහැ. ඒ තුල ඒගොල්ලෝ හැසිරෙන ආකාරය දකින්නවා. ටෙලිනාට් වලත් එහෙම තිබුණා. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් අර උදේට ගියාට පස්සේ තමයි චරිත ලියලා දෙන්නේ, වචන ලියලා දෙන්නේ. ඉතින් එහෙම වුණාම මේක හරි මේ මේෂන් එක කොත්තුවක් වගේ වෙනවා. එහෙම වුණාම මේක මේ මේ දිරවන්නේ නැතුව අජීර්ණ ගතියක් දැනෙනවා මිනිසුන්ට. එතකොට ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි වේදිකා නාට්‍යයක මොන මට්ටමක වුණත් යම්කිසි ප්‍රමිතියක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. අනිවාර්යෙන්ම මේ ඒ නිසාම අපි යම් තැනකට පැමිණිය යුතුයි. අපි වේදිකා නාට්‍ය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. මොකද මේ දැන් වර්තමානයේ යන දේවල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා මේ පුංචි දිරේ තුළ. ඒ ගැනත් අපි කතා කරමු මේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් කුලංග මහත්තයත් සමගයි කතා කරන්න. ඔබටත් පුළුවන් අපිට කතා කරන්න 0294 112 516 687 කියන සජීවී දුරකථන අංකයට. තවත් කරුණු කාරණා බොහෝමයක් තිබෙනවා කතා බහ කරන්න. අපි ඉස්සරහට කතා කරගෙන යමු මේ දේවල් සම්බන්ධයෙන්. මේ දැන් අනිත් කාරණය, දැන් ඔබ රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි දැන් මේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර මේ කොහොමද මේ ඔබට කාල වේලාව වෙන් කරගන්නේ? ගුරුවරු වෘත්තියත් දෙනවා සහ ඔබට පැවරිච්ච වගකීමක් තිබෙනවා අනිවාර්යෙන්ම. ඒ දේවල් එක්ක මේ රංගන කටයුතු කොහොමද සම්බරව ගෙනිච්චේ? ඒක කාලකලමනාකරණය කියලා එකක් තියෙනවනේ. අපි කොහොමත් වැඩ කරේ මේ වෙලාවට වැඩ කරපු මේ පිරිසක්. ඒක අපිට මේ මුල්ම කාලේ ඉඳලා ලැබිච්ච දෙයක් තමයි කාල කලමනාකරණය කියන්නේ. හරියට වෙලාව කලමනාකරණය කර ගැනීම. ඒක අපේ මගේ ජීවිතය සහ අපේ ජීවිතය, අපේ මාමාත් එක කටයුතු කරපු අය අතර තිබිච්ච හොඳ දෙයක්. 10ට කලින් එනවා. ඒක තිබුණා අපේ. ඉතින් ඒ එහෙම කාල කලමනාකරණය කරාම ඩයරි එකක් තියෙන්නේ උකටනේ. එහෙම නැත්නම් තමන්ගේ ටෙලිෆෝන් එක ඉහළ මට්ටමක තියෙනවනම් ඒකේ උනත් දාගන්න පුළුවන් මාතේ. ඒතර වැඩ අවුල් වෙන්නේ නැහැනේ. බැරි නම් බෑ. කලින් දෙන දිනේට තමයි වැඩේට යන්නේ. ඒක තමයි අපේ සම්ප්‍රදාය. දැන් මට එක වේදිකා නාට්‍යකින් හම්බෙන්නේ රුපියල් 10000යි නම්, තව වේදිකා නාට්‍යකින් 15000ක් හම්බෙනවා නම්, මුලින් 10000 හම්බෙච්ච එක දින දීලා තිබිච්ච තියලා 15000කට යන්නේ නැහැ. එහෙම කරන්න බෑ. එතකොට ඒක එහෙම වුණාම තමයි අර ගැටලුව මතුවෙන්නේ. ඒක නිසා කාල කලමනාකරණය කරගත්තම අවුලක් නැහැ. මම හිතුවා විශ්‍රාම ගියාට පස්සේ මට වෙලාවක් තියේවි කියලා. විශ්‍රාම ගියාට පස්සේ තමයි මට වෙලාව මදි වෙලා දැන් තියෙන්නේ. දැන් මේ වෙන මේ මොහොතේත් මම මහරගම ඉන්න ඕන. එතනට මම ගිහිල්ලා මම මේගොල්ලන්ට කියලා මට පැයක් දෙන්නම් කියලා මට මෙතනට ආවේ. මේ ඒත් කලමන කාල කලමනාකරණය අනිවාර්යෙන්ම. මොකද මේ දහසකුත් වෙන රාජකාරිය තියාගෙන කලමුට් ලියුෂන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද කතා කරපු වෙලේ තනේ නෑ බෑ කිව්වේ නෑ. හරි වෙලාවක් දාගෙන අපි සම්බන්ධ වෙමු කියලා කිව්වා. මේ අපි ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්, විදේශගත වෙලා ඉන්න අපි ආදරණීය ප්‍රේක්ෂක ඔබ සහ ලංකාවෙන් දැන් අපි නරඹන අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි මේ ආදරේ, මේ රංගන ශිල්පීන් ඔබට තියෙන ලිංගතුකම නිසා තමයි විදියට අපිත් එක්ක පැමිණෙන්නේ. තම කතා බහ කරන්න ගොඩක් දේවල් තිබෙනවා. ඔබටත් කතා කරන්න පුළුවන් අපට. ඒ දේවලුත් මතක් කරන ගමන් මේ අපි කෙටි විරාමයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. කෙටි විරාමයක් අරන් ඉක්මනටම එනවා. රැඳී සිටින්න ආදරණීය තරුවත් එක්ක.